අයිබෝන්යාලෝනේ ඔයාලා සියලු දෙනාම ටීචින් ගුරා channel එකට ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ Microsoft සමාගම් විසින් ලිපි ලේඛන නිර්මාණය කිරීම සඳහා නිර්මාණය කරලා තියෙන මේ Microsoft Word කියන මුදුකාංගයේ තුල තියෙන ෆයිල් ටැබ් එක හරහා අපිට මොනවද කරන්න පුළුවන් කියලා තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යමු ෆයිල් ටැබ් එක තුලට. ෆයිල් ටැබ් එක තුලට ගියාට පස්සේ Home, New, Open, Info, Save, Save As, Print, Share, Export, Close, Account, Feedback option කියන මෙන්න මේ කොටස් වලින් මේ ෆයිල් ටැබ් එක සමන්විත වෙලා තියෙනවා. එතකොට होम टैब अभी मुनाद करा होम टैब मे ब्लैंक डॉक्यूमेंट की हर आप पुलवा अलुदी निर्माण कर हिस्पीट व्यवृत कर पुलवा मे ब्लैंक डॉक्यूमेंट हर पैदली हर ये मेतन दी आप बला पुलवा अभीट सांपल टेम्पलेट्स आकृति का दीरती मेतन दी मे आकृति भाविता गल अभी निर्माण कर डॉक्यूमेंट අපිට ඕන විදිහට සකස ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ඕනේ report එක නිර්මාණය කරන්න. ඉතින් report එක නිර්මාණය කරන විදිහ අපි දන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී අපිට මේ ආකෘතිය භාවිත කරලා ආකෘති විවෘත කරලා ඒකේ ඇතුළත් කරලා තියෙන sample text එක අයින් කරලා අපිට අවශ්‍ය text එක දාලා අපේ report එක ආකර්ෂණීය විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මේ sample template සරහා පැහැදිලිද? ඉතින් මේ more templates කියන එක click කරාට පස්සේ ඔයාලට පුළුවන් आकृति तीन विंडो एक तुटे हर वाला अवश्य आकृति अभिवृत वाला अवश्य डॉक्यूमेंट निर्माण कर पुलवाग मत रीसे पिंकिस् दिगती रीसेंट तुला अभी मीट प्रथम विवृत कर अभी मीट कली निर्माण कर डॉक्यूमेंट्स तमाइ मे रीसेंट कोई मे कोटस डॉक्यूमेंट्स दहयाक विदरानी पेदरने डॉक्यूमेंट्स विवृत विवृत मे कोटस तुड़ डॉक्यूमेंट्स इवतला ये आलू तीन विवृत कर बहु निर्माण डॉक्यूमेंट्स के मे लिस्ट तुट एडेना मेतन पीन कोटस तुले वेन्े मे रीसेंट कोटस तुले तीन डॉक्यूमेंट वाली अभी नितर भावित डॉक्यूमेंट अभी मेन मे ऑप्शन हरा पीन कर गाने पुलवा इतें ये पीन कर गाने डॉक्यूमेंट्स ओक्कुम मे पीन कीन कोटस तुले यानवा पेदरीद इत मे तुले ये डॉक्यूमेंट वेना सीमा सिद्धवेना ना डॉक्यूमेंट इवत्तीमा सिद्धवेना मे तुलम ඒ ඩොකියුමන්ට් එක රැඳිලා තියෙන ඉතින් අපිට පුළුවන් මේ හරහා හෝම් එකට ගිහිල්ලා මේ පින් එකට ගිහිල්ලා අපි පින් කරගත්ත ඩොකියුමන්ට් තියෙනවනම් ඉක්මනින් අපිට විවෘත කරගෙන අපේ කාර්යය කරගන්න පුළුවන්. පැහැදිලිනේ. ඒකට තමයි අපි මේ පින් කියන කොටස භාවිතා කරන්නේ. හරි. අපි යමු නිව් එකට. නිව් එක තුලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් බ්ලැන්ක් ඩොකියුමන්ට් කියන කොටස සහ මෙතන තියෙනවා sample templates නැත්නම් ආකෘති ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. blank document කියන එක click කරාට පස්සේ අපිට hispeed එක විවෘත කර ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී මෙන්න මේ කොටස් වල තියෙන්නේ විවිධාකාරයේ ආකෘති අපිට මේ හරහා බලා ගන්න පුළුවන්. ආකෘතිය ලබා දීලා තියෙන නම තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් මේ හරහා ඔයාලට අවශ්‍ය ආකෘතියක් විවෘත කරගෙන ඒ ආකෘති තියෙන දේවල් ටික ඉවත් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ නිර්මාණය ලස්සන හදා ගන්න මේක තුලට ඇතුළත් කරගෙන පැහැදිලිනේ. හරි. එතකොට මම මේ ගැන ඔයාලට මීට කලින් දාපු වීඩියෝ එකේ පැහැදිලි එක්ස්ප්ලේන් එකක් ලබා දීලා තිනවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලුවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. හරි. ඊට අමතරව පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතා ලබා දීලා තිනවන මෙන්න මේ කොටස හරහා පුළුවන් තවත් ආකෘති අපිට සර්ච් කරලා අපිට අවශ්‍ය ආකෘතිය මෙතන නැත්තා ඒකට අදාළ නම මෙතන ඇතුළත් කරලා සර්ච් කරලා ඒ හරහා අපිට පුළුවන් අවශ්‍ය ආකෘතිය ලබා ගන්න. ඊට පස්සේ අපි යමු ඕපන් එකට. ඕපන් එක හරහා කරන්නේ අපි අපේ වර්ඩ් කියන මුදුකාංගය හරහා යම් කිසි ගොනුවක් නිර්මාණය කරලා පරිගණකය තුල සේව් කරගත්තා නම් ඒ සේව් කරගත්ත ගොනුව මේ ඕපන් කියන කොටස හරහා පුළුවන් ඒ ගොනුව තුලට පිවිසලා ඒ ගොනුව සිලෙක්ට් කරලා ඕපන් කරලා ඒ ගොනුවේ අවශ්‍ය වෙනස්කම් සිදු කරගන්න. රීසෙන්ට් එක තුල පෙන්නනවා මීට ප්‍රථමයෙන් අපි විවෘත කරපු හෝ නිර්මාණය කරපු ඩොකියුමන්ට් සහ අපි පින් කරපු ඩොකියුමන්ට් එක රීසෙන්ට් හරහා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන OneDrive තියෙනවා. Microsoft account එකක් ඔයාලගේ මේ Word කියන මුදුකාංගය තුලට link කරලා තියෙනවා. මේ OneDrive එක හරහා ගිහිල්ලා පුළුවන් ඒ ඩොකියුමන්ට් එක තුල OneDrive එක තුලට පිවිසලා ඔයාලා save කරපු ඩොකියුමන්ට් එක select කරලා open කරගන්න පුළුවන්. මේ this PC option එක හරහා කරන්නේ අපි මේ this PC කියන option එක click කරාට පස්සේ අපි this PC එක විවෘත කරාම this PC එක තුල තියෙන document කියලා කොටසක්. ඉතින් මේ document කියන කොටස තුල අපි නිර්මාණය කරපු word documents තියෙනවා නම් ඒ මේ හරහා අපිට විවෘත කරගන්න පුළුවන්. ඒ වගේම මේ document කියන click කරාම open window එක open වෙනවා. මේ window එක හරහා පරිගණකේ අපි නිර්මාණය කරලා තියෙන word document තියෙන ඕනම ස්ථානයකට මෙහෙම පිවිසිලා මේ option හරහා පිවිසිලා අපිට ඒක විවෘත කරගන්නත් පුළුවන්. පැහැදිලිනේ. හරි.
ऐड प्लेस अर्हकराने अभी निर्माण करना वर्ड डॉक्यूमेंट का सेव नोनी मुने स्थान मिथन दी विशेष अभी निर्माण करना डॉक्यूमेंट का अपे क्लाउड स्टोरेज हेमता अपे माइक्रोसॉफ्ट गिनोम डाटा क्लाउड वेनम स्टोरेज जगह तीन ये स्टोरेज जगह तुला सेवन वशन अभी टपुला मेहर एक लादेन ये बॉक्स मे इधर पीटा मेवागे तवतीन क्लाउड गिनोम हदला विविध वेबसाइट्स मेहर हदला क्लाउड गिनोम मेहर आप लिंक आप डॉक्यूमेंट के सेवन इधर हदगा पुलवा ये ब्रउज स्कीन आपशन क्लिक कराट पास अभी ओपन विंडो मेतन ओपन लेना मेहर पुलवा अपे परगण के निर्माण कल तीन वर्ड डॉक्यूमेंट तीन स्थान अभी पीवीस मेहम अपीट डॉक्यूमेंट सिलेक्ट कर ओपन करगा पुलवा ये दीवाल मे को सारा करगा पुलवा अभी इट पास इनफो एक तोलिया इनफो एक तोलती प्रोडक्ट डॉक्यूमेंट इंस्पेक्ट डॉक्यूमेंट मैनेज डॉक्यूमेंट के मे इधर कोटास्तना मे इनफो की ऑप्शन सिद्ध कराने अभी निर्माण कल तीन डॉक्यूमेंट तोल अभी दबादी तीन इंफॉर्मेशन विस्तर बलागढ़ इवे मे डॉक्यूमेंट के धन तीन विस्तर तपिट बलागढ़ उदाहरण के दंट तीन पिटन इवे निर्माण कल तीन डॉक्यूमेंट की वचन कल तीन वर्ड्स को प्रमाण तीन ये डॉक्यूमेंट टाइटल दील तीन ये डॉक्यूमेंट निर्माण वेलाव इवे डॉक्यूमेंट ओत कील डॉक्यूमेंट निर्माण नमक बाधी मे दीवल अभी मे विंडो कह बलागढ़ पुलवा यह टाइम तरह मे प्रोटेक्ट डॉक्यूमेंट की ऑप्शन कहरा सिद्धुरा पुलवाद बलो मिथन पहाड़ तीन तले क्लिक कर पे वाला मिथन ऑप्शन राशे बलागढ़ पुलवा मिथन ऑलवेज ओपन रीड ओनली मेम ऑप्शन तीन इत मे ऑप्शन कहरा वे अभी निर्माण करना डॉक्यूमेंट रीड ओनली डॉक्यूमेंट बार परिवर्तन यह हरा सिद्धुन मेन मेदे अभी निर्माण कल तीन डॉक्यूमेंट अभी परशील करवा यह डॉक्यूमेंट के वेनस सिधुकराना ये सिधुकर वेनस मे रीड ओनली ऑप्शन दाल तीन डॉक्यूमेंट के सिधुन पैदलने ඉතින් අපි එක කොහොමද වෙන්නේ කියලා බලමු එතකොට ඔයාලට තවත් තේරෙයි දැන් මේ විදිහට මේ ડોකියුමන්ට් එකේ තියෙන මම රීඩ් ඔන්ලි කියන ඔප්ෂන් එක දැම්මේ නැහැ මේකට මේ විදිහට අපි ඔන්න ටෙක්ස්ට් එකක් ගහගත්තා හරි ගහලා අපි මේක සේව් කරගමු අපේ පරිගණකේ ඩෙස්ක්ටොප් එක තුල හරි ටෙස්ට් ડોක් කියලා මම මේ විදිහට නම ගහලා සේව් කරගන්නවා හරි ටෙස්ට් ડોක් මේ තියෙන ටෙස්ට් ડોක් කියලා මම නම ගහලා සේව් කරගත්තා මෙන්න මේක තමයි ડોකියුමන්ට් එක හරි මේක විවෘත කරගත්තට පස්සේ මේ ડોකියුමන්ට් එක තුල අපිට ඕනම ටෙස්ට් එකක් මෙහෙම ගහන්න පුළුවන්. ගහලා අපිට සේව් කරගන්න පුළුවන්. හරි මේ විදිහට මෙන්න සේව් බටන් එක කරා ඔන්න සේව් කරා මම මේ ડોකියුමන්ට් එක ක්ලෝස් කරන්නම්. ඔන්න මම නැවත ඕපන් කරනවා. ඕපන් කරාට පස්සේ මෙන්න අපි අතුල කරපු ටෙක්ස්ට් එක අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේ ඉන්ෆෝ එක තුල මේ ප්‍රොටෙක්ට් ડોකියුමන්ට් එකේ තියෙන ඕල්වේස් ඕපන් රීඩ් ඔන්ලි කියන ඔප්ෂන් එක දීලා. ඔන්න මම මේක දුන්නා. හරි දීලා මම මේක බැක් කරලා मैं मेम कर सेव कर क्लोज इट पास मैं आप ओपन कर ओपन कराट पास मे दिटन दौत मे कैन मे लेकिन निर्माण करना बुद्धि मे डॉक्यूमेंट ओपन बाधी लेकिन रीड लेकिन ऑप्शन ई थिंक मे हर ओ आट किसी मेरे सक्स बे मे डॉक्यूमेंट रीड ओनली टाइप ओपन कहानी ये पास मे डॉक्यूमेंट ओपन ओपन नाट पास डॉक्यूमेंट गट लबादी नमग वरा रीड ओनली ऑप्शन बलागन पुलवा इतने अभी मे विधि मेक तुल्ट एम के टेक्स्ट कतुला अभी मे सेव बोतम इबूट पास मे डॉक्यूमेंट तुला मे रीड ओनली ऑप्शन लबाद डॉक्यूमेंट तुला मे टेक्स्ट सेव ये सिद्धवेना मेके बुहम या अलुतीन डॉक्यूमेंट मेक आट सेव करना पुलवा मे रीड ओनली ऑप्शन डॉक्यूमेंट तुला सेव करना बेहकील की हर अब मे दिन आलते डॉक्यूमेंट सेव करना विंडो की मैं ओपन अभी मेक तुला गाँव टेस्ट डॉक् रीड ओनली रीड की अभी गाँव इट पास मेक सेव कर हर दाँ मे क्लोज करना इट पास मेती अभी रीड ओनली ऑप्शन दाप डॉक्यूमेंट मेती रीड ओनली डॉक्यूमेंट तुला एम किसी टेक्स्ट सके तुला सेव करानी इट पास सेव कर दुंडे ඉතින් ඒ වෙනුවට අපි අලුතෙන් සේව් කරගත්ත ડોකියුමන්ට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ඇතුළට ගියාට පස්සේ ඔයාලා ඇතුළත් කරපු ටෙක්ස්ට් එක විතර ඔයාලට බලා ගන්න පුළුවන්. අමතරව රීඩ් ඔන්ලි කියන ඔප්ෂන් එක ලබා දුන්නාට පස්සේ යම්කිසි ටෙක්ස්ට් කොටසක් ඇතුළත් කරා නම් ඒක මේක තුළට ඇතුළත් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි රීඩ් ඔන්ලි කරා වෙන්නේ. යම්කිසි ටෙක්ස්ට් කොටසක් ඇතුළත් කරා නම් මෙහෙම මේ ડોකියුමන්ට් එක සේව් කරොත් මේ ડોකියුමන්ට් එක තුළ සේව් වෙන්නේ නැහැ. අලුතින් ડોකියුමන්ට් එක විතර සේව් කරන්න කියලා අපිට මේ විදිහට කියනවා. ඉතින් මේ විදිහට
අලුතින් ඩොකියුමන්ට් එකක් විදිහට සේව් කරපු එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක තුළ අපි අතුලක් කරපු ටෙක්ස්ට් එක අපිට බලා ගන්න පුළුවන්. නැවත අපි මේක ටෙක්ස්ට් එක අතුලක් කරොත් මේක තුළ සේව් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආයි අලුතින් අපිට ඒ ඩොකියුමන්ට් එක අලුත් ඩොකියුමන්ට් එකක් විදිහට සේව් කරන්න කියලා තමයි කියන්නේ. අන්න ඕක තමයි මේ රීඩ් ඔන්ලි කියන ඔප්ෂන් එක කරා සිද්ධ වෙන්නේ. පැහැදිලිද? මම හිතන ඔයාලට පැහැදිලි ඇති කියලා. හරි අපි බලමු ඊට පස්සේ ඊළඟ ඔප්ෂන් එක මොකක්ද කියලා ඉන්ෆෝ එක තුල තියෙන ඊළඟ ඔප්ෂන් තමයි entry with password. ඒ කියන්නේ මේ ඩොකියුමන්ට් එක සේව් කරලා අවසන් වුණාට පස්සේ නැවත විවෘත කරනකොට ඩොකියුමන්ට් එක තුලට password එක ලබා දෙන්න තමයි අපි මේක භාවිත කරන්නේ. මේක මත මෙහෙම ක්ලික් කරාම password එකක් අපිට ඇතුලක් කරන්න ඕනේ window එක මේ විදිහට open කරනවා. මේක තුල අපි password එකක් ඇතුලක් කරන්න ඕනේ. ඇතුලක් කරලා okay කරාට පස්සේ තවත් window එකක් open කරනවා. මේ window එක තුල අපි මුලින් window එකේ ඇතුලක් කරපු password එක නිවැරදිව මේක තුලත් ඇතුලක් කරන්න ඕනේ මෙහෙම. හරි? ඇතුලක් කරලා අපි මේ document එක save කරලා අපි බලමු කොහොමද මේකට password එකක් වැඩලා දෙන්නේ කියලා. මම password කියලා මේ විදිහට document එකේ name එක දෙන්නා. desktop එක තුල මෙහෙම save කරගන්න. ඊට පස්සේ මම මෙයා close කරනවා. හරි? මේව අවශ්‍ය නැහැ. මම මේ දෙක delete කරලා දාන්නම්. හරි. ඊට පස්සේ මෙන්න password කියන document එක අපි විවෘත කරමු. විවෘත කරාට පස්සේ අපිට මේ ડોකියුමන්ට් එක ඕපන් කරන්න දෙන්නේ නැහැ. මේකේ password එක ඇතුලක් කරනකම්. ඔන්න අපි password එක ගැහුවා. ගහලා ඕකේ කරා. ඔන්න ඔය විදිහට පුළුවන් අපිට ડોකියුමන්ට් එකක් තුලට password එක ලබා දෙන්න මේ info එකේ තියෙන protect document එකේ entry with password එක හරහා. පැහැදිලිද? හරි. හරි. අපි ඊළඟට බලමු මේ restrict editing කියන එක හරහා මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ restrict editing කියන option එක click කරාට පස්සේ මේ විදිහට restrict editing එකට අදාළ තීරුවක් වෙනමම අපේ word document එක තුලේ ස්තොල side එකකට add වෙනවා. ඉතින් මේක හරහා කරන්නේ අපි නිර්මාණය කරලා තියෙන document එක තුලට යම් කිසි වෙනස්කමක් කරනවා. උදාහරණයක් විදිහට මෙතනදී අකුරු ඇතුළත් කරලා තියෙන text එකකට මොනහරි දැන් පාටක් දානවා කියලා හිතන්නකෝ අපි. පාටක් දානවා ඇතුළත් කරලා තියෙන ටෙක්ස්ට් එක විශාල කරනවා මේ වගේ දෙයක් කරනකොට මෙන්න මේ විදිහට ඇතුළත් කරලා තියෙන ටෙක්ස්ට් එක මෙහෙම ලොකු කරන්න පුළුවන් පාටක් දාන්න පුළුවන් මේ වගේ දේවල් අපිට සිදු කරගන්න පුළුවන්. ඉතින් මේ රෙස්ට්‍රික් එඩිටින් එක හරහා වෙන්නේ ඒ ડોකියුමන්ට් එකේ වෙනස්කම් සිදු කරන එක අපිට පාලනය කරන්න පුළුවන්. මෙන්න මේ ડોකියුමන්ට් එකේ මේ දේවල් ටික හරහා විතරයි මේ වෙනස්කම් සිදු කරන්න පුළුවන්. ආයි කිසිම වෙනස්කමක් මේ ડોකියුමන්ට් එක තුළ සිදු කරන්න බෑ. අන්න ඒක කරගන්න අපිට පුළුවන්. මෙන්න මේක භාවිත කරන්න. මේක සෙටින් කියන එක තුලට ගියාට පස්සේ මේ වගේ විවිධ ඔප්ෂන් වලට බලා ගන්න පුළුවන්. මේක හරහා මේ හරි ලකුණ දීලා තියෙන ඒවා විතරක් අපිට සිදු කරන්න පුළුවන් ડોකියුමන්ට් එක තුල. හරි. මම මේ විදිහට මේ ක්ලික් කළා මම මේක ඕකේ කරනවා. ඕකේ කරන්න කලින් ඔයාලා බලා ගන්න මේ වින්ඩෝ එකේ මේ ඔප්ෂන් පෙන්වන විදිය. පැහැදිලි? මේ ඔප්ෂන් ටික පෙන්වන විදිය බලා ගන්නකෝ මේ. මේ ඔප්ෂන් ඔක්කොම අපිට මෙහෙම බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම ටික අපිට සිලෙක්ට් කරලා අපිට මේ විදිහට ලොකු කරන්න පුළුවන් පොඩි කරන්න පුළුවන් හයිලයිට් කරන්න පුළුවන් මේ වගේ ඔක්කොම දේවල් කරන්න පුළුවන්. හරි. අපි බලමු මේ ඔප්ෂන් එක දීලා. මේ ඔප්ෂන් එක වැඩ කරන්නේ මේ සෙටින් එකට ගිහිල්ලා මෙතන ලිමිටඩ් ෆෝමැටින් ටු අ සිලෙක්ෂන් ඔෆ් ස්ටයිල් කියන එකට මෙතන තියෙන ටික් මාක් එක දාන්න හරි ලකුණ දීලා මේක ඕකේ කරන්න. ඕකේ කරලා මේක යස් කරන්න. යස් කරලා ඉවරලා මෙතන යස් ස්ටාර්ට් එන්ෆෝසින් ප්‍රොටෙක්ෂන් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතනදී අපි නිර්මාණය කරපු ડોකියුමන්ට් එකට පාස්වර්ඩ් එකක් දුන්නා. මෙතනදී පාස්වර්ඩ් එක ලබා දෙන්න කියන මේක මම මෙහෙම ඕකේ කරනවා. ඔයාලා බලා ගන්න මේක සිදු වෙන වෙනස්කම් මොකක්ද කියලා. වෙනස්කම් ඔන්න ඔයාලා දැක්කා. දැන් අපි මේ ටෙක්ස්ට් එක සිලෙක්ට් කරාට මේ ඔප්ෂන් හරහා කිසිම වෙනස්කමක් කරන්න බෑ. මෙතනදී මෙන්න මේ ටික භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේක භාවිතා කරන්න පුළුවන්. මේකෙත් මේ විදිහට සිලෙක්ට් කරලා තිබ්බට මෙහෙම තිබුණාට අපිට ලොකු දෙයක් මෙතනදී කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම අපිට මෙතනදී සෝට් කරගන්න පුළුවන් ඒ දේවල් ටික වැඩ කරන්න. එයාගේ මේ ස්ටයිල්ස් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මෙතනදී ෆයින් ඇන් රීප්ලේස් ටික අපිට පෙන්නනවා. මේ වගේ සමහර තැන්වල තියෙන දේවල් අපිට පෙන්නන්න නැහැ. මේ කොලම්ස් දාන්න දෙන්නේ නැහැ. බ්‍රේක් කරන්න දෙන්නේ නැහැ. පැරග්‍රාෆ් එක අපිට ඕන විදිහට හදන්න දෙන්නේ නැහැ. පින්තූරය ගැට් කරගත්තාම පින්තූරේ වෙනස්කම් කරගන්න දෙන්නේ නැහැ. මේ වගේ මේ දින ඇඩ් ටෙක්ස්ට් ටෙක්ස්ට් කරන්න බෑ. මේ මේලින්ස් කරන්න බෑ. මේ වගේ ඔප්ෂන් කිහිපයක් අපිට සිදු කරන්නේ දෙන්නේ නැති විදිහට අපිට සීමා කරන්න පුළුවන් මේ හරහා. පැහැදිලිනේ? මම හිතනවා ඔයාලට මේ හරහා සිදු වෙන කාර්යය පැහැදිලි ඇති කියලා. අපි මෙතන ස්ටොප් ප්‍රොටෙක්ෂන් දෙමු. නැවත අපි පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න ඕනේ. ඔන්න අපි ස්ටොප් ප්‍රොටෙක්ෂන් දුන්නා. එතකොට නැවත ආයේ අර හයිඩ්ලා තියෙන ඔක්කොම ටික අපිට පෙන්නනවා. ඉතින් මේ හරහා අපිට පුළුවන් මෙහෙම කරගන්න. ඉතින් මේ විදිහට සිලෙක්ට් කළ ටෙක්ස්ට් එකක් ඔයාලට මේ විදිහට දීලා මේ ටෙක්ස්ට් එක මේ විදිහට මේක ඕකේ කරාට පස්සේ ඕකේ කරලා යස් දෙනවා. යස් දීලා යස් ස්ටාර්ට් එක දුන්නා. මෙහෙම පාස්වර්ඩ් එක ඇහුවා. මම පැරග්‍රාෆ් එක සිලෙක්ට් කරේ.
එතකොට මේ පැරග්‍රාෆ් එක සහ මේකට අදාළ සියලුම ටෙක්ස්ට් වල නැත්නම් මේ ඩොකියුමන්ට් එක තුල තියෙන සියලුම ටෙක්ස්ට් වල කිසිදු වෙනස්කමක් මේ ෆොන්ට් ගෲප් එක හරහා පැරග්‍රාෆ් ගෲප් එක හරහා අපිට සිදු කරන්න බෑ. මෙතනදී ඔප්ෂන් කිහිපයක් ඔන්නලා තියෙනවා. සෝට් සහ හයිට් කියන මේ ඔප්ෂන් ටික ඔන්නලා තියෙනවා. මෙතනදී අපිට මේක තුල තියෙන මේ 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 ඩවුන් ඇරෝ ක්ලික් කරාම විවෘත වෙන මේ වින්ඩෝ එකටවත් අපිට යන්න අවසර ලබා දෙන්නේ නැහැ. මේ ක්ලික් කරාම මෙයාගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඒකටවත් අපිට යන්න අවසර ලබා දෙන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් මෙන්න මේක තමයි මේක හරහා වෙන්නේ. අපිට පුළුවන් අපි නිර්මාණය කරන ඩොකියුමන්ට් එකේ යම් කිසි වෙනසක් වෙනත් පුද්ගලෙක් කරනවා නම් ඒ කරන වෙනස්කම් සීමා කරන්න පුළුවන් මේ ඔප්ෂන් එක හරහා. හරි අපි බලමු ඊට පස්සේ ඊළඟට තියෙන මොකද්ද කියලා. ඊළඟට තියෙනවා රෙස්ට්‍රික්ස් ඇක්සස් කියලා තවත් එකක්. එතකොට මේක හරහා සිදු වෙන මෙන්න මේ වගේ කාර්යයක් අපි හිතමු අපි නිර්මාණය කරලා තියෙන ලේඛනය අපි අන්තර්ජාලය හරහා අපි වෙනත් කෙනෙකුට ෂෙයා කරනවා කියලා හිතන්නකෝ. ෂෙයා කරාට පස්සේ ඒ ෂෙයා කරපු ඩොකියුමන්ට් එකේ යම්කිසි වෙනසක් සිදු කරනවා නම් ඒ වෙනස සිදු කරන්න අපිට පුළුවන් මේ ඔප්ෂන් එක හරහා Microsoft Outlook එකට දාලා ඊමේල් ඇඩ්‍රස් ඇතුළත් කරන්න. ඉතින් ඒ ඊමේල් ඇඩ්‍රස් ඇතුළත් කරපු පුද්ගලයාට විතරක් ඒ ඩොකියුමන්ට් එක එඩිට් කරන්න පුළුවන් විදිහට අපිට පුළුවන් සකස ගන්න මෙන්න මේ රෙස්ට්‍රික් ඇක්සස් එක හරහා. මේ විදිහට පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීලා ඊට පස්සේ වලට ඒ කාර්යය සිදු කර ගන්න පුළුවන්. ඒ වගේම ඩිජිටල් සිග්නේචර් එකක් ඇඩ් කර ගන්න පුළුවන් මේ හරහා. ඒ කියන්නේ සිග්නේචර් එකක් උදාහරණයක් විදිහට අපි අපේ ඩොකියුමන්ට් එක තුල සිග්නේචර් ලයින් එකක් වෙනම ඇඩ් කර ගන්න පුළුවන්. මම ඔයාලට ඉස්සරහට ඒ දේවල් කියලා දෙන්න. සිග්නේචර් එකක් ඇඩ් කරගත්තට පස්සේ සෑම ඩොකියුමන්ට් එකක් තුලම අවසානයේ සිග්නේචර් ලයින් එක අපිට පෙන්වනවා. ඉතින් මේ විදිහට අපිට ඩිජිටල් සිග්නේචර් එකක් ඇතුළත් කරන්න පුළුවන් මෙන්න මේක හරහා. ඊට පස්සේ මාර්ක් ඇස් ෆයිනල් කියලා තවත් ඔප්ෂන් එකක් තියෙනවා. මේ ඔප්ෂන් එක හරහා සිදු වෙන්නේ අපි නිර්මාණය කරලා තියෙන ඩොකියුමන්ට් එකේ මේ මාර්ක් ඇස් ෆයිනල් කියන එක ක්ලික් කරාට පස්සේ අපේ ඩොකියුමන්ට් එක ක්ලෝස් කරලා මම මේක මාර්ක් ඇස් ෆයිනල් එක දෙන්න කලින් මම ඔයාලට කියන්න මෙතනදී අපිට ඩොකියුමන්ට් එක එඩිට් කරන්න පුළුවන් නේ. ඔන්න අපි ඩොකියුමන්ට් එකට අලුතෙන් ටෙක්ස්ට් ඇතුළත් කරන්න පුළුවන්. දැන් බලමු මාර්ක් ඇස් ෆයිනල් එක මෙහෙම ක්ලික් කරලා. ඔන්න ක්ලික් කරා. දැන් මේ විදිහට ආනෝ this document will be marked as final and then save. මේ ඩොකියුමන්ට් එක mark as final කියලා කියන ඔප්ෂන් එක හරහා මෙයා සේව් කරනවා. mark as final කියන ඔප්ෂන් එක මේ ඩොකියුමන්ට් එක තුළට ඇතුළත් කරනත් කියලා තමයි අහන්න. අපි මේක ඕකේ කරමු. ඕකේ කරාට පස්සේ මේ විදිහ වින්ඩෝ එකක් එනවා. මේකත් ඕකේ කරමු. ඕකේ කරලා මේ ඩොකියුමන්ට් එක මේ විදිහට ඕකේ කරාට පස්සේ මෙන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී mark as final කියලා ඇවිල්ලා තියෙනවා. an author has marks this document as final to discourage editing. එතකොට මේ හරහා වෙන්නේ අපි නිර්මාණය කළ තියෙන ඩොකියුමන්ට් එක කිසිම වෙනස්කමක් කරන්න දෙන්නේ නැහැ. mark as final කියන ඔප්ෂන් එක ලබා දුන්නා. තේරුණා? මේ විදිහට අරන් ගිහලා කිසිම ටෙක්ස්ට් එකක් අපිට ඇතුළත් කිරීමට මෙයා ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම මේ ටෙක්ස්ට් එක තුල තියෙන දේවල් වල මේ ටෙක්ස්ට් කොටස යම් කිසි වෙනස්කමක් කරනවා නම් ඒ වෙනස්කමක්වත් අපිට සිදු කරන්න දෙන්නේ නැහැ මේ mark as final කියන ඔප්ෂන් එක දුන්නම. ඔයාලට පේන ඇති මේ සියලුම දේවල් හයිඩ් වෙලා තියෙනවා. පැහැදිලිනේ? මෙතනදී කොපි කියන එක තියෙනවා. මේ විදිහට කොපි කියන එක ක්ලික් කරාම අපිට ඒක ක්ලික් කරන්න පුළුවන්. එච්චරම තමයි පේස් විධානයවත් අපිට දෙන්නේ. ඒ වගේම ෆයින් ඇන් රීප්ලේස් එක වැඩ ගන්න. ඒ වගේම සිලෙක්ට් එක දීලා තියෙනවා. ඉතින් මේ කිසිම ඔප්ෂන් එකක් අපිට භාවිතා කරන්න දෙන්නේ නැහැ මේ mark as final කියන ඔප්ෂන් එක ඔන් කරාට පස්සේ. මෙතනදී අපිට පුළුවන් ඩොකියුමන්ට් එක බලන්න පුළුවන්. බෝ ඩොකියුමන්ට් එක කිසිම වෙනසක් කරන්න බෑ. කිසිම වෙනසක් කරනවා නම් ඔයාලා edit anyway කියන මේක ක්ලික් කරන්න ඕනේ. edit anyway කියන ක්ලික් කරාම mark as final කියන ඔප්ෂන් එක ඉවත් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඩොකියුමන්ට් එකේ ඕන වෙනසක් අතු කරගන්න. මෙහෙම ඕන ටෙක්ස්ට් එකක් අතුලත් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මෙන්න මේ ප්‍රොටෙක්ට් ඩොකියුමන්ට් එකේ mark as final කියන ඔප්ෂන් එක හරහා සිදු වෙන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි ඊළඟට යන් inspect document කියන එකට. ඉතින් මේ inspect document එක තුලට ගියාට පස්සේ අපිට පළවෙනි ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් inspect document කියලා. ඉතින් මේ inspect document එක හරහා වෙන්නේ අපි නිර්මාණය කරලා තියෙන document එක අපි අනිත් පුද්ගලයන්ට පරිශීලනය කරන්න අපි ෂෙයා කරා කියලා හිතන්නකෝ. අනිත් පුද්ගලයන්ට ඒ document එක හරහා යම් කිසි දෙයක් ලබා ගන්න තියෙනවා නම් අපි මේ document එක ෂෙයා කරන්න බෑ. අපේ පරිගණකය තුල තියන් වැතිලා වැඩක් නැහැ නේ. උදාහරණයක් විදිහට අපි යම් කිසි පන්තියකට අදාළ ICT note එකක් හදනවා. ඒ note එක ඉතින් අනිත් අයට ප්‍රයෝජනයක් ගන්න නම් ඒ note එක නැත්නම් ඒ document එක අපි එයාලට ෂෙයා කරන්න ඕන. inspect document එක හරහා වෙන්නේ මෙන්න මේ වගේ කාර්යයක්. අපි ඒ නිර්මාණය කරන document එක තුලට අපි හිතමු මෙතනදී ඒ document එක නිර්මාණය කරන පුද්ගලයාගේ නම ලබා දුන්නා. හරි. ඒ document එක title එකක් ලබා දුන්නා මෙහෙම මාතෘකාවක්. හරි.
मेतन अभी ऐड करना पुलवा एंड नो एड एंड ओता हरा निर्माण करना डॉक्यूमेंट निर्माण करना पुद्गल ऐक्ट अदाल नमक के तुला करना पुलवा इवागे मातृका के तुला करना पुलवा मे वगे देवल अभी अतुल कर लीन एवगेम अभी मे निर्माण कर लीन डॉक्यूमेंट के यम किसी टैक्स को सभी संगवीम सिद्ध कर लीन मन सैकड़ी सिद्धुरा विधिटे मेवगैन वाले होम टैबी सर आल दिन वाले अद्दीन पुलवा मम्मी के वैडरा कोहमद वाले पेना मम्मी इधर हईट के मम्मी को ओके करना इतकोटे अरे टेक्स को सर संगवीम सिद्धुना पेहदली मे इंस्पेक्टर वैडरा कोहम दिल्ली मित्र फैल दी इनफो गए पास मैथर पे इवे टाइट बला पुलवागेम मम्मी तेरे टेक्स को सक हईट करा ये हईट कर टेक्स को सब मे दिन बलागन पुलवा मिन्न मित्र मेदीन मे शो स्लाश हईट की मे ऑप्शन ने क्लिक करा पास हईट कर टेक्स्ट का मे दिन बलागन पुलवा मम्मी के नवते क्लिक करना इतकोटे अन्न हईटो इतको अन्े देवाल्टे कम आप करे अभी बलम मे इंस्पेक्ट की कोहमद वेडकरण के लिए मे देवा इवत करना अभी बलम हर अन्न मम्मी क्लिक करा इट पास चेक इश्यू इंस्पेक्टर की येना इट पास इंस्पेक्ट दुना मे दिन पे रिमूवल दुना मम्मी तीन हर उन्होंने रिमूवल देना हर इतको मैं डेटा टी आई मे तेन एक्सएमएल डेटा टी तीन गेलिए मैं रिमूवल देना दीला हाइड टेक्स्ट मैं रिमूवल मे दिन देना दीला री इंस्पेक्ट कर बुलवा तब तब तक इंस्पेक्ट कर लगे बला बुलवा मैं हर इश्यूस तीन गेला नहीं है कुत्ते हम इश्यू का मैं अभी क्लोज करना क्लोज कर पास फाइल लगे इनफो कटी आड़ पास ओता नेम मेक ऐड कर लीन टाइट ऑटोमेटिकली आईवाद कर लीन एवगेम मेतन हाइट की ऑप्शन ने क्लिक कर पास अभी बलागन पुलवा इस टेक्स्ट का व्यू करा मेतन दम मेन क्लिक कर पास पेन अन्न है ई थिंक अन्न कारे अभी पुलवा मेन मे इंस्पेक्ट डॉक्यूमेंट कर पैदलीने हर इतना तरह ऑप्शन तीन मेतन चेक एक्सीबिलिटी की इत मे चेक एक्सीबिलिटी की बाबा करें आबाधित पुद्गलो गे घटन निराकरण करना नीतिमाल सकस मे चेक एक्सीबिलिटी एक हरा इट पास इलान तीर चेक कंपेबिलिटी तब ऑप्शन इतकोट मे चेक कंपेबिलिटी ऑप्शन कड़कान मे भी दिए अभी हितम दूर्त कल दिन माइक्रोसॉफ्ट ऑफिस देदास दासी पैकेज रहा वर्ड की मुझकांगे अभी का होना माइक्रोसॉफ्ट ऑफिस देदास दहा वर्ड मुझकांगे थिंग एक हरा अभी हम किसी गुणवक निर्माण करना इतनी ये गुणव निर्माण कर ला मे पारगण के दी माइक्रोसॉफ्ट ऑफिस देदास दासी पैकेज करा विवृत करना विवृत कराट पास ऑफिस देदास दहाकिन मुदुकांगे हरह सिधुकर देवल अतुलाकर डॉक्यूमेंट तुल अट संहार विनस्क सिधुकर दिने वर्ड देदास दासकिन वर्षन करा यदा सपोर्ट कराने इवेन अवस्थावधि अपीट मे चेक कंपेबिलिटी की ऑप्शन क्लिक कल्ला अपीट बुलवा सपोर्ट करें नती ऑप्शन मुनादी बलागन ए हरा पुलवा ए मे मे विंडो के मे चेक कंपेबिलिटी क्लिक करा मे दिएट वर्षन स्टी क्लिक करेनो दिदास अनुहत दिदास दिदास मे दीर सिलेक्ट कर ला मे दीर मे क्लिक कर बार डॉक्यूमेंट तुला गिहिल मे समर एक तुला पे मेन मेट सपोर्ट करें मेट विनस्कर गिट मे करा पेन एक क्लिक कर ली ओके कराट पास ये विनस्क ऑटोमेटिकली सिद्धुन एक दिदास दास वर्षन कहरा ये विनस्क सिर मे ऑटोमेटिकली अट कन्वर्ट कल्ला मे दिदास दास सॉफ्टवेयर सपोर्ट कर हदल दिन मे कंपेबिलिटी चकरा सिद्धुन पेदलीने मंगिता वाले पेदेला इट पास इलाम मे कंपेबिलिटी की मूड बैठ पास मे डॉक्यूमेंट नेम मेक तीन तुल नेम मेक तीन इतनी मेन मेतन वरहन कंपेबिलिटी तोड़ बला पुलवा एक तोड़ इक हर तोड़न गंड पुलवा मे तीन कंपेबिलिटी मे तीन बैठी मे ओल वर्षन दिदास तून हो दिदास सतो हो दिदास दहाय ये ओल वर्ड की मुदुकांगेन तो ओल सॉफ्टवेयर किंद परन मुदुकांगे किंदमाय मे डॉक्यूमेंट निर्माण कल तीन हिंदा मेतन कंपेबिलिटी पेना इट पास पेन अवस्था वाल मेतन कंपेबिलिटी की गिहिल्ला वाले डॉक्यूमेंट दिदास दास मुदुकांगे सपोर्ट करें वाले मे हर पेनो ये हर वाले सिलेक्ट कल हदागन पुल पेदलीने हर एक मे ऑप्शन निरा सिद्धुन इट पास तवत्तना मेनेज डॉक्यूमेंट मे मेनेज डॉक्यूमेंट की क्लिक करार पास रिकवरी अनसेव डॉक्यूमेंट की मे दिन पेनना ई थिंक मे रिकवरी अनसेव डॉक्यूमेंट की वेगरा मेन मे विधि मैं उदाहरण अभी अपे परगण के दीन अपे परगण के विधु लाभ दीन डिरेक्ट
හරි ඒ කියන්නේ විදුලිය පරිගණකයට කෙලින්ම ලබා දීලා තියෙන බැටරියක කරා නැතුව ඩිරෙක්ට්ම දීලා තියෙනවා ඊට පස්සේ අපි විදුලිය ඩිරෙක්ට් ලබා දීලා අපේ පරිගණක ඔන් කරගෙන වර්ඩ් කියන මුදුගාංග විවෘත කරගෙන අපි ලිපියක් නිර්මාණය කරමින් ඉන්නවා හැබැයි අපිට ලිපිය සේව් කරන්න අමතක වෙනවා අමතක කරලා නිර්මාණය කර කර ඉන්නකොට එකපාරම ලයිට් යනවා ලයිට් ගිහින් කම්පියුටර් එක ඔෆ් වෙනවා ඊට පස්සේ නැවත අපිට ඔන් කරාට පස්සේ අර මුලින් නිර්මාණය කර කර හිටපු ඩොකියුමන්ට් එක අපිට ගන්න හැකියාවක් නැහැ හැබැයි මේ වර්ඩ් කියන මුදුගාංගේ මේ කියන රිකවරි ඔප්ෂන් එක හරහා පුළුවන් රිකවරි අන්සේව් ඩොකියුමන්ට් කියන මේ ඔප්ෂන් එක හරහා පුළුවන් අපිට අර ඩොකියුමන්ට් එක නැවත ගන්න පැහැදිලිනේ බොහෝ අවස්ථාවලදී අර වගේ ගැටලුවකට ඔයාලා මුහුණ පෑවොත් මේ රිකවරි අන්සේව් ඩොකියුමන්ට් කියන මේ කොටස තුල මේ වින්ඩෝ එකේ මෙන්න මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඩොකියුමන්ට් එක නිර්මාණය කරපු දවස වේලාව මේ විදිහට යා තියාගෙන ඉන්න ඒක හරහා ක්ලික් කරලා ඔයාලට ඕපන් කර ගන්න පුළුවන් පැහැදිලිනේ ඉතින් ඒක තමයි මේ ඔප්ෂන් එක හරහා සිදු වෙන්නේ හරි ඊට පස්සේ අපි ඉන්ෆෝ ගැන දැන් කතා කරලා ඉවරයි ඊට පස්සේ සේව් සහ සේව් ඇස් ගැන කතා කරමු මේ සේව් සහ සේව් ඇස් කියන්නේ ඔප්ෂන් දෙකක් මේ දෙක හරහා වෙන්නේ මෙහෙමයි අපි ඩොකියුමන්ට් එකක් නිර්මාණය කරලා සේව් කරා කියලා හිතන්නකෝ ඩොකියුමන්ට් එක මේ ඩොකියුමන්ට් එක අපි නිර්මාණය කරලා සේව් කිරීම සිදු කරා ඊට පස්සේ අපි මේකට අලුතෙන් මෙහෙම ටෙක්ස්ට් ඇතුළත් කරා අලුතෙන් ටෙක්ස්ට් ඇතුළත් කරාට පස්සේ මේ ඩොකියුමන්ට් එක තුළට ඒ ඇතුළත් කරපු ටෙක්ස්ට් එක සේව් වීමක් කරගන්න ඕනේ මොකද අපි අර වගේ ඩිරෙක්ට් විදුලි ලබා දීලා තියෙන පරිගණක එක එක කටයුතු කරනකොට හදිසි ලයිට් කියොත් මේ ඩොකියුමන්ට් එක අයින් වෙලා යනවා එතකොට මේ ඩොකියුමන්ට් එක තුළ සේව් කරගන්න බැරි වෙනවා සමහරට මේ ටෙක්ස්ට් එක නැවත අපිට ගන්න බැරි වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාව සෑම වෙලාවකම මේ ඩොකියුමන්ට් ටෙක්ස්ට් ඇතුළත් කරන ගමන් ඔයාලා ෆයිල් එකට ගිහිල්ලා සේව් කියන බොත්තම බලන්න මේ හරහා පුළුවන් ඔයාලා මේ ඩොකියුමන්ට් එක තුළට ඇඩ් කරගත්ත දේවල් ටික සේව් කරගන්න පැහැදිලිද ඒක තමයි මේක හරහා වෙන්නේ සේව් ඇස් කියන එක හරහා වෙන්නේ අපි මේ නිර්මාණය කරපු ඩොකියුමන්ට් එක අලුතින් වෙනත් ස්ථානයක පරිගණක මේ සේව් ඇස් කියලා ක්ලික් කරලා බ්‍රවුස් ක්ලික් කරනවා ක්ලික් කරාට පස්සේ මේ සේව් ඇස් වින්ඩෝ එක එනවා මේ නිර්මාණය කරපු ඩොකියුමන්ට් එක අලුතින්ම වෙනත් ස්ථානයක පරිගණකේ සේව් කරගන්න ඕන එහෙම නැත්නම් සේව් කරගත්ත ස්ථානෙම වෙනත් නමකින් සේව් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ සේව් ඇස් කියන ඔප්ෂන් එක භාවිතා කරන්න ඊට අමතරව මේ නිර්මාණය කරගත්ත ඩොකියුමන්ට් එක PDF ඩොකියුමන්ට් එකක් විදිහට සේව් කරන්න අවශ්‍ය නම් මේ සේව් ඇස් වින්ඩෝ එක තුල තියෙන මේ සේව් ඇස් ටයිප් කියන එකට අදාළ පහළ තියෙන ඉතලේ ක්ලික් කරන්න මේ ඉතලේ ක්ලික් කරලා මේක මේ PDF කියන ඔප්ෂන් එක හරහා පුළුවන් ඔයාලට ඔයාලා නිර්මාණය කරපු ඩොකියුමන්ට් එක PDF ඩොකියුමන්ට් එකක් විදිහට සේව් කරගන්න. ඒ වගේම Microsoft Office 97/2003 කියන වර්ෂන් එකෙන් ඔයාලා නිර්මාණය කරපු ඩොකියුමන්ට් එක සේව් කර ගැනීමට අවශ්‍ය නම් මේ ඔප්ෂන් එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා යම්කිසි ආකෘතියක් Word කියන මුදුකාංගෙ විවෘත කරගෙන සිදු කරා ඒ ආකෘතිය ආකෘති ගොනුව තුළට සේව් වීම සිදු කර ගන්න ඕන Word template කියන එක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මෙතනදී Word 97/2003 ටෙම්ප්ලේට් එතකොට 97/2003 කියන වර්ෂන් එකෙන් ටෙම්ප්ලේට් එකක් නිර්මාණය කියන්නේ අපි ටෙම්ප්ලේට් එක නිර්මාණය කළා එයා 97/2003 වර්ෂන් එක හරහා නිර්මාණය කරපු ටෙම්ප්ලේට් එක විදිහට සේව් කර ගන්න ඕන මේක භාවිත කරන්න පුළුවන් XPS ඩොකියුමන්ට් එකක් විදිහට වෙබ් පේජ් එකක් විදිහට XML එකක් විදිහට ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් විදිහට මෙයාව සේව් කර ගන්න ඕන නම් ඔයාලට මේ සේව් ඇස් ටයිප් එක යටතේ මේ පහළට තියෙන ඉතලේ ක්ලික් කරාම මේ විවෘත වෙන මේ මෙනු එකේ තියෙන ඔප්ෂන් වලින් ඔයාලට අවශ්‍ය ඔප්ෂන් එක මේ PDF නා මේක මත ක්ලික් කරලා අපි සේව් කරලා බලමු එකක් උදාහරණයක් විදිහට මෙහෙම PDF තියලා සේව් දෙනවා සේව් දුන්නාම ඩෙස්ක්ටොප් එක තුල එයා PDF එක විදිහට සේව් කරගෙන මෙන්න ඒ ඩොකියුමන්ට් එක අපිට විවෘත කරලත් පෙන්වනවා පැහැදිලිනේ ඉතින් මේ තියෙන්නේ PDF ඩොකියුමන්ට් එක මේ තියෙන්නේ Word ඩොකියුමන්ට් ඉතින් නිර්මාණය කරපු Word ඩොකියුමන්ට් එක අපිට පිටපතක් නැත sorry print එකක් ලබා ගන්න අවස්ථාවකදී අපි මේ විදිහට Word ඩොකියුමන්ට් එක නිර්මාණය කළා Word ඩොකියුමන්ට් එකම pen එක තුලට හෝ වෙනත් device එකක් තුලට දාගෙන යන්නේ නැහැ මොකද ඒකට හේතුව සමහර වෙලාවට ඒ පරිගණක වල ස්ථාපිත කරලා තියෙන version එකත් එක්ක ඒ අපි නිර්මාණය කරපු ඩොකියුමන්ට් එක open කරාම පොඩි වෙනස්කම් ටිකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ text තියෙන විදිහ පින්තූර අපි add කරලා තියෙනදී ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් ඉතින් ඒ වෙනස්කම් නැති කරගන්න අපිට පුළුවන් PDF භාවිතා කරන්න මේ හරහා පුළුවන් ඒ ඩොකියුමන්ට් එක PDF විදිහට කරන්න පරිවර්තනය කරගන්න save as type එක හරහා එතකොට මේ ඩොකියුමන්ට් එක කිසිම වෙනසක් වෙන PDF එකේ ඒ විදිහටම තියෙන. ඉතින් මුද්‍රණ පිටපතක් ලබා ගන්නකොට අපිට මේ PDF කියන ඔප්ෂන් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක සිදු කර ගන්නත් අපි මේ save as window එකේ මෙන්න මේ save as type කියන එක භාවිත කරනවා. ඒ වගේම මේ ඩොකියුමන්ට් එක වෙනත් පුද්ගලයෙකුට යවනකොට එයාට පරිශීලනය කරන්න හරියම පාසුවේ ඒ ඩොකියුමන්ට් එක PDF එක විදිහට පරිවර්තනය කරලා යවන්න පුළුවන්. ඉතින් ඒකත් මේක හරහා කරගන්න පුළුවන්. පැහැදිලි නේද යාළුවනේ? හරි.
ඊට පස්සේ ඊළඟට යමු print කියන එකට. print කියන එක හරහා වෙන්නේ අපි නිර්මාණය කරලා තියෙන document එකේ මුද්‍රණ පිටපතක් ලබා ගන්නකොට ඒක ලබා ගන්න අපි භාවිතා කරන්න මේ print කියන option එක පැහැදිලිනේ. හරි. එතකොට මෙතනදී මේ print icon එක තියෙනවා. print icon එක අපි අවසානට තමයි click කරන්නේ. මේ මේ තියෙන page එකේ copy speed මේ කියන්නේ පිටපත් කීයක් ඕනද ඒක අපිට මෙතන select කරන්න පුළුවන්. ඒ වගේම අපි මුද්‍රණය කිරීමට අදාළ print එක select කරන්න තමයි මෙතන තියෙන්නේ. එතකොට print එක select කරනකොට ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලා පරිගණක සම්බන්ධ කරලා තියෙන print එකට අදාළ device එක පරිගණකය තුල ස්ථාපිත කරලා තියෙන්න ඕනේ. එහෙම ස්ථාපිත කරලා තිබ්බම තමයි මේ device එකට මේ විදිහට අපිට down arrow click කරාම මේ device එක බලා ගන්න පුළුවන්. පැහැදිලිනේ. මේ හරහා අපි device එක මෙහෙම click කරගන්න ඕනේ. क्लिक करेगा इट पास सैटिंग से प्रिंट ऑल पेजेस मेघहरा मे ऑप्शन मेहमे अभी निर्माण कलते डॉक्यूमेंट के सीलम पीट मुद्रेम सिद्धुन इट पास मेतन तीन प्रिंट खरन पेज दिवृत कल तीन पेज मुद्रने प्रिंट खरन पेज बागर पुलवा इट पास कस्टम प्रिंट की तवत ऑप्शन कस्टम प्रिंट पुलवा अभी निर्माण कल तीन डॉक्यूमेंट के पीट हयान के लिए तक अपीट होने पलवी पीटाई हाई वे पीट विरा करंट मेतन सारी कस्टम प्रिंट की ऑप्शन बाबी दागर पुल कस्टम प्रिंट की ऑप्शन क्लिक कर ली पेजेस की कोटस दूर मेट वाला मुड्रने पीट वाल अंक मेतन अतरा मे दिख मादरा गेटल मेहमे अतर गेटल पैदलने हरतमा मे ऑप्शन खराब मेके खराब प्रिंट वन सैड मुड्रने मेक अभी ड्यूअल साइड प्रिंट ऑप्शन मे हर एक अभी हदागन पुल मेतन मैनुअली प्रिंट ऑन बोथ साइड दुनो अभी एक पे मुड्रेन पास अने पर मुड्रेन नवत दाने हर इट पास कोलेटर तीन मेघहरावे अभी मुड्रने डॉक्यूमेंट की मेतन कॉपी का लबा दिन कॉपी पहा तक कॉपी पहा दुन पास मुड्रने विधि एक् दिखा मेन मे ऑप्शन दुनो अभी पीटू पहा तीन के लिए तक पीट पहा कॉपी पहाको नैना पलवने के एक कॉपी का देवने के एक कॉपी का तुंगने के का हतरने के का पास कोल प्रिंट ये विधिमा मे ऑप्शन दुनो सिधुन मे ऑप्शन दुनो तनकोलेटकिन ऑप्शन दुनोने पलवन पीट पीट पहाय देवन पीट पीट पहाय तुंगन पीट पीट पहाय हतर पीट पीट पहाय पस पीट पीट पहाय यह वेन वेन्न चेन या पेजस् पेजस् मुडने गिरी सिद्ध करना पैदलने मेक हरा करा इट पास पोर्ट्रेट ओरिएंटेशन की तरह ऑप्शन तीन ओरिएंटेशन तमाम इकड़की आने ओरिएंटेशन ऑप्शन ने खराब करना पुलवा मे मुडने पीट अभी मुड्रेनोनी कोई अतर सिरास मे पोर्ट्रेट की लगी मेदंग वाले पेन सिरास हरी मे दिन लैंडस्केप के लिए मेक तीरसा मेक दिह बल मे दिन पोर्ट्रेट की पेन मे दिन लैंडस्केप इतकोट मे सिरास मे दिन सिरास मे दिन तीरास इतकोट वाले वाल मुड्डन पोर्ट्रेट लैंडस्केप दिखने चेंज कर मे हरा इट आम तरह तवत ऑप्शन तीन मेतन मे ऑप्शन हरा कर निर्माण कल तीन डॉक्यूमेंट मुड्रने वे मुन कड़दास लेटर स्मोल लेटर कड़दास ए फोर द ए फाइव कद मेतन विविधाकार मेक मुड्रने ये सैजस वाले मार कर मेन मे ऑप्शन हरा अभी बहुत सी भावित ए फोर की टाइप ए फो पीट मुड्रने वे वाल मेतन ए फो की लबा दिनोनीटर मेतन बी फाइव मे वे गोडा के इटमतर मेतन एनलोपतीन क्या एनलोपे मुड्रने वेन्नोटन एनलोपे मजी मेतन दीन वाले एनलोपे मजी वाल वाले अतरा नोन पेदली मेक हरा करगा पुलवा इट पास मेतन अभी करगा पुलवा अभी निर्माण कल तीन डॉक्यूमेंट मजी क्लबा दिन पुलवा एक अभी मुड्रने करना पिटे कम एक विनाशीम सिद्धु मे दीन मजी विनाशकराम मे मेट हेदन वाले पेन अ ए फो पी टू तूल वैट मारजिन की मेन मेरे मुड्रने वे हर इट पास मेतन ईलंग ऑप्शन खरा वे मेतन वन पेज पर शीट मेतन अभिहितम अभी निर्माण कल तीन डॉक्यूमेंट तूल अभी तवट दागम मेम तीट तव डॉक्यूमेंट तुम टेक्स्ट पेज तुम टेक्स्ट अवगम मेम उन्नमय्यव्वा इट पास ब्रेक कर हर इतकोट दी टू तूनक
මගේ ඩොකියුමන්ට් එක තුල දත් ඇතුලක් කරලා දෙන්න පිටු තුනක නැත්නම් ටෙක්ස් ඇතුලක් කරලා දෙන්න පිටු තුනක මේ විදිහට ගියාට පස්සේ print එකට මේකේ 1 page per sheet එක කියන්නේ sheet එක තුල මේ එක පිටුවක් මුද්‍රණය වෙන්න ඕන 1 page per sheet දෙන්න පුළුවන් sheet එක තුල නැත්නම් අපි මුද්‍රණය කරන A4 කඩදාසිය තුල පිටු දෙකක් වදින්න ඕන මේ down arrow click කරලා 2 pages දෙන්න පුළුවන් පැහැදිලිනේ 2 pages දුන්නාට පස්සේ මෙයාගේ මේ පිටු දෙකම මුද්‍රණය වීම සිදු වෙනවා. හරි. ඉතින් අන්න ඒක තමයි මෙහරා කරගන්න පුළුවන්. ඒ වගේම page setup කියන එක click කරාට පස්සේ ඔයාලට මේ විදිහට page setup window එක open වෙනවා. page setup ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඉතින් මේ window එක හරහා margins ලබා දෙන්න, orientation ලබා දෙන්න, මුද්‍රණය වෙන ඕන pages, mirror margin 2 pages per sheet, ඒ වගේම අපි නිර්මාණය කරලා මුද්‍රණය කරන පොත පිටු සකස් මේකක් පොතක් නම් ඒ පොතේ කොහොමද ෆෝල්ට් එක තියෙන්න ඕනේ ඒ දේවල් හදාගන්න ඒවා මේක හරහා කරගන්න පුළුවන් ඒ වගේ paper එක ලබා දෙන්න මේවා ඔක්කොම අපිට මේ හරහා කරගන්නත් පුළුවන් හරි පැහැදිලිනේ page setup ගැන අපි මෙතනදී මෙතන තියෙන layout එකේ මේ page setup ගැන layout tab එකේදී කතා කරනකොට මම තවත් ඔයාලට explain කරන්නම් හරි එතකොට print option එක හරහා අපිට ඔක් කරගන්න පුළුවන් අපි මෙතනදී කරන වෙනස්කම් අපිට ඒ කියන්නේ මෙතනදී අපි orientation එක මාරු කරොත් ඒවා මේ print preview කියන කොටස හරහා නැත්නම් මේ තියෙන මුද්‍රණ පිටපතක් විදිහට අපේ අතට එන විදිහ තමයි මෙතනදී පෙන්නන්නේ මේ හරහා අපිට බලා ගන්නත් පුළුවන් හරි අපි යමු share එකට ගියාට පස්සේ මේ හරහා පුළුවන් අපි නිර්මාණය කරලා තියෙන document එක අපේ cloud ගිනුම තුල save කරගන්න පුළුවන් save to cloud හරහා එකෙන් අපේ Microsoft ගිනුමක් අපි අපේ Word මොදුකාංගේ තුලට link කරලා තියෙනවා නම් ඒ Microsoft ගිනුමට අදාළ cloud storage එක තුල save කරගන්න පුළුවන්. ඒ වගේම email එකක් කරා මෙයාව attach කරලා වෙනත් පුද්ගලයෙකුට share කරනවා අපිට මේ option එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම online එක හරහා present කරනවා නම් අපි නිර්මාණය කරලා තියෙන document එක අනිත් අයට present කරන වෙලාවක පිටරදි present online භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව post blog එක කියන්නේ blog website එකක් තුල post එකක් විදිහට අපි නිර්මාණය කරපු document එක මේ හරහා අපිට දා ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි share එක භාවිත කරන්නේ. ඊට පස්සේ export කියලා තව option එකක් තියෙනවා. අපි නිර්මාණය කරලා තියෙන document එක PDF document එකක් හෝ XPS document එකක් විදිහට පරිවර්තනය කරගන්න පුළුවන් මේ export කියන option එක හරහා. ඒ වගේම මේ change file type කියන එක click කරාට පස්සේ අපි නිර්මාණය කරලා තියෙන document එක මොන file type එකෙන්ද save වෙන්න ඕන word 97003 template එකක විදිහට text format එකක් විදිහට මේ විදිහට අපිට මේවත් ලබා දෙන්න පුළුවන් හරි ඉතින් මෙතනදී create pdf/xps document කියන එක තව select වෙලා තියෙන්නේ ඊට පස්සේ create pdf xps document කියන එක click කරා මෙහෙම pdf document එක විදිහට save කරන්න save as window එක open වෙනවා ඉතින් මේ හරහා අපි ඩොකියුමන්ට් එක නම දීලා සේව් කරන්න ඕන ස්ථාන දීලා සේව් පබ්ලිෂ් තුනට පස්සේ මේ විදියට ඩෙස්ක්ටොප් දීලා අපි පාස්වර්ඩ් 6 කියලා ඔහම දෙමු මේවා පබ්ලිෂ් දෙමු යස් දෙමු ඔන්න පාස්වර්ඩ් 6 කියලා දුන්නා මේ ඩොකියුමන්ට් එක එක්ස්පෝට් කරගත්ත අපි PDF එක විදියට මේ තියෙන එක ඉතින් අපිට පුළුවන් මෙන්න මේ කියන මෙතන ෆයිල් එකේ තියෙන එක්ස්පෝට් එක හරහා අපි නිර්මාණය කරලා දෙන ඩොකියුමන්ට් එක PDF එකක් XPS ඩොකියුමන්ට් එක විදියට सेव करगा मे करा पुलवा इवागे चेंज फाइल टाइप कर आप निर्माण कल तीन डॉक्यूमेंट वर्ड दिदास मेतन तीन दिदास तू ना अनुहत की वर्षन के निर्माण कर डॉक्यूमेंट सेव इन टेम्पलेट सेव इन ए टाइप मेतन विनस्कर पुलवा अरे क्लोज की ऑप्शन कर आवेन्नी अभी विवृत डॉक्यूमेंट क्लोज सीमा सिद्धन इवत्मा सिद्धन पैदलने एक तमें क्लोज की खराब इट पास अकाउंट फीडबैक ऑप्शन मेन मे तुण मंगवाट मीट खाली वीडियो की दाल दिन अकाउंट खराब पुलवा मन चुट्ट एक्सप्लेन करना अकाउंट खराब पुलवा आप वर्ड की मुझे Microsoft की क्लीन करना पुलवा एवगेम मेतन अपडेट खराब पुलवा आप निर्माण अभी विवृत कर Microsoft ऑफिस पैकेज वर्ड की मे सॉफ्टवेयर अपडेट करगन्न पुलवा मेतन अपडेट ऑप्शन की क्लिक करा पास ऑफिस पैकेज तुला सीलम सॉफ्टवेयर टीका मेतन एक्सेल वर्ड पावर पॉइंट आउटलुक मे वगे एक्सेस मे उम्मीद अपडेट पैन मे उम अपडेट सिद्धवेन हर फीडबैक हरा पुलवा मे मुदुक आगे मनाते अकाडून मे मुदुक आगे हाई मेकड़ मे वगे अकाडूना हाँ सजेशन योजना एक फीडबैक की सेंड सजेशन भावित अभी पुलवा Microsoft वेबडी वीट आप एक अभी सजेशन का पुलवा ऑप्शन कहरा पुलवा अभी विवृत कर मे वर्ड की मुदुक आंगे
වෙනස්කම් කිහිපයක් කිහිපයක් යන ගොඩක් වෙනස්කම් කරගන්න පුළුවන් මේ ඩොකියුමන්ට් එක සේව් වෙන්න ඕන ස්ථානය ඔටෝ රිකවරි වෙන ඔටෝ රිකවරි වෙනකොට එයා සේව් වෙන්න ඕන ස්ථානය ඔටෝ රිකවරි වෙන්න අවශ්‍ය ටයිම් එක අපිට ලබා දෙන්න පුළුවන් මේ ඩොකියුමන්ට් එක නිර්මාණය කරාම කොමන් නැත්නම් ඩිෆෝල්ට් ලොකේෂන් එක කොහෙද සාමාන්‍ය ඩොකියුමන්ට් එක නිර්මාණය කරාම සේව් වෙන්නේ ඒවා වෙනස් කරන්න පුළුවන් ඒ වගේ ලැන්ග්වේජ් එක වෙනස් කරන්න පුළුවන් ඒ වගේම අපේ මේ මේ තියෙන රිබන් එකේ අපිට පෙන්වන්න ඕන ටැබ්ස් විතරක් මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට ඉන්සර්ට් ටැබ් එක පෙන්වන්න ඕන නැත්නම් මේ ක්ලික් කරලා ඕකේ කරලා මේක ක්ලික් කරලා මේ විදිහට ඕකේ කරාට පස්සේ ඉන්සර්ට් කියන ටැබ් එක අයින් වෙනවා ඔයාලා දකින්න ඇති ඉතින් ওই විදිහට ওই වගේ දේවල් රාශියක් අපිට පුළුවන් මෙන්න මේක හරහා සිදු කරන්න මම ඉන්සර්ට් එක නැවත ක්ලික් කරලා ඕකේ කරන්න ඔන්න ඕකේ කරා ඔන්න ඉන්සර්ට් එක ඇඩ්ුණා මේ වගේ ගොඩක් දේවල් අපිට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක හරහා හරි මගේ යාළුවනේ මේ ෆයිල් ටැබ් එකේ තුල තියෙන මේ home new open info save save as print share export close account feedback option කියන මේ ඔප්ෂන් හරහා සිදු කරන්න මොනවද කියලා මම ඔයාලට විස්තර කරා මම හිතනවා ඔයාලට පැහැදිලිව තේරෙන්න ඇති කියලා ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එක අනිත් අයත් ඉගෙන ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඒ වගේම කමෙන්ට් කරන්න ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා बेल आइकन एक क्लिक कर ला ऑल क्लिक करने इतो कोटे मंगलते वीडियो का दाब कम वाला टे एक मनी बाला करना पुलवां इतना मत एक मनी मामा होम टैब बगे दे ना मैं ग्रुप सलती ना मैं कमांड्स वाले सिद्ध करने पुलवां मनाद कीला वेने वेनु माल टे कीला देना इतना मत एक मनी मामा ये लंग वीडियो के एनावा